ඔබට මතක ඇති පසුගිය මැයි මාසයේ මුල චීනය විසින් අභ්‍යවකාශගත කළ රොකට් යානාවක කොටසක් ශ්‍රී ලංකාවට ආසන්නයේ ඉන්දියන් සාගරයට කඩා වැටුණු සිදුවීම. එහිදී ඇත්තටම මේ ආකාරයට මුහුදට කඩා වැටුනේ චීනය විසින් නිර්මාණය කරන අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ ප්‍රථම කොටස අභ්‍යවකාශයට රැගෙන ගිය රොකට් යානාවයි. දැන් මේ විදිහට පසුගිය මාසයේදී සාර්ථකව අභ්‍යවකාශගත කළ ටියන්ගොන් චීන අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ ප්‍රථම කොටසට අභ්‍යවකාශගාමීන් තිදෙනෙකු යැවීමට චීනය මේ වන විට සූදානම්ව සිටිනවා. දැනට පෙනියන ආකාරයට බොහෝ දුරට මෙම අභ්‍යවකාශගාමීන් තිදෙනා හෙට එනම් 2021 ජූනි 17 වනදා තම අභ්‍යවකාශ මධ්‍යස්ථානයට ගමන් කරනු ඇති. මේ දැක්වෙන්නේ ඒ සඳහා සූදානම් කර ඇති Long March 2F රොකට්ටුව සහ Shenzhou 12 අභ්‍යවකාශ යානාවයි. මෙම අභ්‍යවකාශගාමීන් තිදෙනා මාස 3ක පමණ කාලයක් Tiangong අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ සිටීමට නියමිත අතර එය පිළිබඳව විශේෂත්වයක් වන්නේ චීනය විසින් මෙතෙක් කාලයකට සිදු කළ දීර්ඝතම මිනිසුන් සහිත අභ්‍යවකාශ ගමන මෙය වීමයි. ඒ වගේම මෙම අභ්‍යවකාශගාමීන් තිදෙනා Tiangong අභ්‍යවකාශ මධ්‍යස්ථානය මිනිස් වාසයට සුදුසු පරිදි සකස් කිරීමටද නියමිතව තිබෙනවා. මෙම Tiangong අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ තවමත් පක්ෂගතව පවතින්නේ Tianhe නම් ප්‍රධාන කොටස පමණයි. මෙම ප්‍රධාන කොටසට තවත් කොටස් විශාල ප්‍රමාණයක් ඉදිරි වර්ෂ කිහිපය තුලදී සවිකිරීමට නියමිතයි. මෙහි දැක්වෙන්නේ Tiangong අභ්‍යවකාශ මධ්‍යස්ථානය 2022 දී පමණ සම්පූර්ණ කළ පසු දිස්වන ආකාරයයි. මෙලෙස මෙම අභ්‍යවකාශ මධ්‍යස්ථානය සම්පූර්ණ කිරීම සඳහා එයට තව විද්‍යාගාර දෙකක් සහ සූර්ය පැනලද සවිකිරීමට නියමිතයි. ඒ වගේම මෙම කොටස් සියල්ලම අභ්‍යවකාශයට රැගෙන යාම සඳහා චීනය විසින් ඉදිරි වර්ෂ එකහමාර තුලදී අභ්‍යවකාශ මෙහෙයුම් 11ක් පමණ සිදු කරනු ඇති. මීටත් අමතරව මෙම අභ්‍යවකාශ මෙහෙයුම් 11න් 3කදීම චීනය විසින් අභ්‍යවකාශ ගාමීන් මෙම අභ්‍යවකාශ මධ්‍යස්ථානයට රැගෙන යාමටද නියමිතයි. මේ ආකාරයට 2022 පමණ වන විට සාදා නිම කිරීමට නියමිත Tiangong අභ්‍යවකාශ මධ්‍යස්ථානය සාදා නිම කළ පසු ටොන් 90ක් පමණ වර්කින් යුක්ත වනු ඇති. ඒ වගේම චීනය විසින් ප්‍රකාශ කරන පරිදි මෙම අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ ආයු කාලය වනුයේ අවුරුදු 10ක් පමණය. මෙය විශාලත්වයෙන් අන්තර්ජාතික අභ්‍යවකාශ මධ්‍යස්ථානයට වඩා කුඩා වන අතර එය බොහෝ දුරට සමාන වන්නේ මීට පෙර අභ්‍යවකාශයේ තිබූ රුසියානු Mir අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ ප්‍රමාණයටය. අපි බලාපොරොත්තු වෙමු මෙම ප්‍රථම අභ්‍යවකාශගාමීන් තිදෙනාට Tiangong අභ්‍යවකාශ මධ්‍යස්ථානයට හෙට දින සාර්ථකව ගමන් කිරීමට හැකි වේවි කියලා. ඒ ගැන නවතම තොරතුරු ඉදිරියේදී බලාපොරොත්තු වන්න. අවසානයට විශ්වය ගැන මේ වගේ නවතම කරුණු දැන ගැනීමට අභ්‍යවකාශ විද්‍යාව චැනල් එක දැන්ම subscribe කරන්න. ඒ වගේම අඟහරු මතුපිට ඇති Shurong චීන රෝවරය මගින් ලබාගත් නවතම ඡායාරූප බැලීමට වම්පස ඇද වීඩියෝව හෝ පසුගිය මස ලංකාව අසල ඉන්දියන් සාගරයට කඩා වැටුණ චීන රොකට්ටුව ගැන දැන ගැනීමට දකුණු පස ඇද වීඩියෝව බලන්න.